මම කාරණා දෙකක් ගැන අද කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක මාර්ගගත සුරක්ෂිත කිරීමේ පරිදි අනිත් එක ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. විශේෂයෙන්ම මාර්ගගත සුරක්ෂිත කිරීමේ පරිදි පාර්ලිමේන්තුවේ සම්මත වුණා. පාර්ලිමේන්තුවේ සම්මත වුණයින් පස්සේ පාර්ලිමේන්තුව වාර අවසන් කෙරුවා. වාර අවසන් කළා. ආයිත් පාර්ලිමේන්තුව පටන් ගන්න තිබ්බේ පෙබරවාරි 7. නමුත් කතානායකවරයා සාතිකය ලබා දුන්නේ පෙබරවාරි 1. වාර අවසන් කිරුවේ ජනවාරි 26. නවසභා වාරයේ පෙබරවාරි 7. මම මේක කියන්නේ අපේ ව්‍යවස්ථාවේ වගන්තියක් මෙහෙම තියෙනවා. මෙතුමා මේක අසං කෙරුවේ පාර්ලිමේන්තුව වාර අවසන් කළා තියෙන වෙලාවක. පාර්ලිමේන්තුවේ වාර අවසන් කළා තියෙන වෙලාවක ව්‍යවස්ථාපිත කරුණු කිසිවක් කරන්න බෑ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ලෙජිස්ලේටිව් ඇක්ස් කියලා. මම මේ වගන්ති කියන 70 74 මේක හොතට අහගන්න මම තමුන්නාතිලට පිටපතක් දෙන්නම්. යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනෙන ලැබ පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති නම් යම් කාරණයක් ඇත්තේද ඒ සියලු කාරණා පිළිබඳ පාර්ලිමේන්තුව ඊළඟ සභාවාරයේදී ඉදිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ. එතකොට පාර්ලිමේන්තුව වාර අවසන් කරනකොට පාර්ලිමේන්තුව ඉදිරියට යම් කිසි කාරණාවක් ගෙනැල්ලා ඒ අසම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒක සම්පූර්ණ කරන්න පුළුවන් ආයිත් පාර්ලිමේන්තුව රැස් වුණාම 7 වෙනිදාට. නමුත් කතානායකතුමා මොකද්ද කරුවේ? පෙබරවාරි මාසේ 1 වෙනිදා එතුමාගේ අස්සනේ ඉදුවා. අස්සන කියන්නේ ව්‍යවස්ථාපිත සිද්ධියක්. අස්සම් කෙරුවාම තමයි ඒක නිත්‍යානුකූල වෙන්නේ. එතුමාට විවත්තාව අනුගමනය කෙරුවා නම් එතුමාට 7 වෙනිදා වෙනකන් ඉන්න තිබුණා. 7 වෙනිදා වෙනකන් ඉඳලා 7 වෙනිදායින් පස්සේ ඒක අස්සම් කරන්න. ඉතින් එතුමා පැහැදිලිව මේ රටේ විවත්තාව උල්ලංඝනය කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාව මම මූලිකව ඉදිරිපත් කරන්න කැමතියි. මේ කාරණාව අපි තදින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තර්කවලට ඉදිරිපත් කරන බව මම කියන්න ඕන. පාර්ලිමේන්තුවේ වාර අවසන් කළා තියෙන වෙලාවක ව්‍යවස්ථාපිත කාරණා කිසිම දෙයක් කරන්න බෑ. කතානායකගේ අස්සම කියන්නේ ව්‍යවස්ථාපිත කාරණාවක්. කතානායකතුමාගේ අස්සමෙන් පස්සේ තමයි ඒ නිත්‍යානුකූල වෙන්නේ. එතුමාට තිබ්බේ පාර්ලිමේන්තුව පටන් ගන්නකන් ඉඳලා ඒ අවස්ථාවේදී එතුමාගේ අස්සම දෙන්න. මම දන්නේ එතුමාට කවුරු උපදෙස් දෙනවද කියලා මේ වගේ හිතාමතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න. අනිත් එක තමයි ව්‍යවස්ථාදායක සභාවේ ඇති වෙලා තියෙන තත්ත්වය. පොලිස්පතිතුමාගේ පත්වීම ගැන
විවස්ථා දායක සභාවට ඉදිරිපත් වුණාම හතරක් පක්ෂ වුණා. දෙන්නෙක් විරුද්ධ වුණා. දෙන්නෙක් මතයක් ප්‍රකාශ නොකර නිහඬව හිටියා. මූලික අවස්ථාවේ කතානායකවරයාට ඡන්දයක් නැහැ. කතානායකවරයාට ඡන්දයක් එන්නේ සමසමව බෙදුනොත් විතරයි. හතර හතරව නම් ඡන්දය පාවිච්චි කරන්න තිබුණා. නමුත් ආවේ හතර දෙක දෙකක් නිහඬ. ඉතින් එතුමාට ඡන්දය පාවිච්චි කරන්න අයිතියක් නැහැ. නමුත් එදා එතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා ඡන්දය පාවිච්චි කළා. මොකද ව්‍යවස්ථා දායක සභාව තුල යම්කිසි කාරණාවක් සම්මත කරගන්න ඡන්ද පහක් අවශ්‍යයෙන් ඕන. ඒ පහ ලබා ගන්න එතුමාට ඡන්දය දීමේ අයිතිය නැති වුණත් එතුමා ඡන්දය පාවිච්චි කළා. ඒ නීති විරෝධී කටයුත්ත සිද්ධ කෙරුවා. ඉතින් මේ කාරණා දෙක ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අධිකරණ ඉදිරියේ අපි අනාගතයේදී කරුණු ඉදිරිපත් කරන්න මම හිතන්නේ. අනිත් කරුණු මට කලින් කතා කරපු මම හිතන්නේ අපේ ගරු මන්ත්‍රීවරු මුග දෙනෙක් ඉදිරිපත් කරුවා විශේෂයෙන්ම ඔන්ලයින් පඩත ගැන. හැම පඩතක්ම පාර්ලිමේන්තුවට ආවම ඒක යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන ඉදිරිපත් කරනවා amendments. ඒ සංශෝධන නැතුව පාර්ලිමේන්තුවට ඒ පඩත ඉදිරිපත් කරන්න සම්පූර්ණ කරන්න බෑ. නමුත් අදෝප්පු වෙලා තියෙනවා ව්‍යවස්ථා සංශෝධන නමයක්, ආම වශයෙන් ප්‍රධාන කරුණු පහක්, ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරපු අවසාන පළතට ඇතුල් කළා නෑ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන නැතුව පළතක් ඉදිරිපත් කරන්න අපේ රටේ ව්‍යවස්ථාව අනුව බෑ. ඒක අපේ ව්‍යවස්ථාවට පටහැනි. ඉතින් මේ කාරණා සියල්ලම අපි උපයෝගී කරගෙන අපි අධිකරණයට දැන්ටමත් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කතානායකතුමාට අපි විශ්වාසභංග යෝජනාවක් දැන් සකස් කරමින් යනවා. අපි ලබන සුවානේ ඒ වාර්ධිරෝ අසගිරුවා පැහැදිලිව. මොකද පැහැදිලිව මේ වගන්තිය මං ආයෙත් කියවන්නම්. යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලැබ පාර්ලිමේන්තුවේ වාරයේ අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාර්යයක් ඇත්තේද ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ඊළඟ සභාවාරයේ එනකන් ඉන්න ඕන. නමුත් එතුමා හදිසියට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා තියෙන වෙලාවට එතුමාගේ අසම යදුවා. දැන් අපි අධිකරණයට ගිහිලා තියෙනවා. මේ කරුණ අපි තදින් තර්ක කරනවා. අනිත් කරුණු වලට අමතරව හරි හැබැයි අස්සම් කරන්න ඕන. එතුමාට අස්සම් කරන්න බලය තියෙන වෙලාවකට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා තියෙන වෙලාවට එතුමාට අස්සම් කරන්න බලයක් නැහැ. ඔබතුමා අන්නේ ඒක තමයි තර්කේ. මම මේක පිටපතක් ඔබතුමාලා දෙන්නම්. කොහෙ ඉන්නවද අපි කවුරුත් මේ මෙන්න මේක පාකේ කාල හැම එකේ රටට දෙන්නකෝ. නැති ආණ්ඩුවට වල මර්ධනය. මොකද ආණ්ඩුව මැතිවරණයකට ලෑස්ති වෙනවා. එතකොට මේ මැතිවරණ කාලේ ආණ්ඩුවේ අක්‍රමිකතා
අනිකුත් දේවල් ගැන දැනට පවතින නීති යටතේ ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන්. ඉතින් ඒ අක්‍රමිකතාවට ප්‍රසිද්ධිය දෙන එක වළක්වන්න තමයි මේ පරතක කියන්නේ. එහෙම දෙයක් කරන්න බෑනේ. එහෙමනම් ඉතින් ඇත්ත වශයෙන්ම පළාත් පාලන ඡන්දේ තියන්න තිබ්බනේ. එහෙමනම් පළාත් පාලන ඡන්දේ තියන්න තිබ්බා. ගිය අවුරුද්දේ මාර්තු මාසේ තියන්න තිබ්බනේ. අපි කියන්නේ පළාත් පාලන ඡන්දේ හැරි ඉස්සලා තියන්නේ එහෙනම්. ඡන්ද කල් දාලා තමගේ ශක්තිය පෙන්නන්න බෑනේ. ඡන්ද තියන්න ඕන. විශ්වාස භංගේ නැති මේක ජය පරාජයට වඩා කතානායකගේ ක්‍රියාභාරකී අපි රටට හෙලි කරන්නනේ කරන්නේ. අපිට බෞතරයක් නැහැ. ඒකයි ආයි තංගන්න දෙයක් නැහැ නේ. කවුරුත් දන්නේ කඩේ. නමුත් හෙලිදරව් කරන්න උදාහරණයක් වශයෙන් මෙතුමා අස්සම් කරලා තියෙන්නේ. එතුමාට අස්සම් කරන්න බැරි කාලෙක පාර්ලිමේන්තුව වාරාවසන් කළා තීර වෙලාවක එතුමාට අස්සම් කරන්න බෑ. ව්‍යවස්ථාපිත කරුණක් එතුමාට ඉෂ්ට කරන්න බෑ. අනිවාර්යෙන් ඉතින් දැන් කොටිම රජය කොතර හැල්ලුවට ලක් වෙලා තියෙනවද කිව්වොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට යන එක ආණ්ඩුව නවත්තලා. ආණ්ඩුව දැන් යන්නේ නැහැ කවුරක්වත්. දැන් ගියසරේ ගියෙත් නැහැ. ඊට කලින්තරේ ගිහිල්ලා තමයි අර ආර්ථික අපරාධ කියන කතාව ආවේ. ඒ ආර්ථික අපරාධ කියන කතාව ආවයින් පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට යන එක ඒගොල්ලෝ නවත්තලා. නවත්තලා කියන්නේ උත්තර දෙන්නේ මැදිසම් මේසරෙත් මගේතර විදේශාපෙත්තුමා ඔන්ලයින් ප්‍රකාශයක් කරනවා එච්චරයි. එතෙන්ට ගිහිල්ලා උත්තර දෙන්න බෑ. යන්න බෑ. දැන් අත්තරලා ජාත්‍යන්තර සමුළු වලට යන එක විශේෂයෙන්ම ඔය මානව හිමිකම් නීති උත්තරීතර භාවය ගැන සාකච්ඡා කරන සමුළු වලට යන එක ආණ්ඩුව අත්තරලා. මොකද එදා ආර්ථික අපරාධ ගැන කතා කරුවානේ. හරි. ඒකට ආණ්ඩුව උත්තරයක් දුන්නේ නැනේ. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කරුවානේ. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ආර්ථික අපරාධ වෙලා තියෙනවා මෙන්න මේ 7 දිනක් වක් කියන්න ඕනේ කියලා. මානව හිමිකම් කවුන්සලයේ කියපු දේ හා ශ්‍රේෂ්ඨාධිකරණය අපේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරුවා. ආණ්ඩුවට ඌපනාවක් තියෙන එපයි. ආණ්ඩුව රූපණාවක් නැහැ. අපිට පෞද්ගලිකව නඩුවන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. පුළුවන් පුළුවන්. අනාගතයේදී ක්‍රියාභාර ගන්න පුළුවන්. ඒ නඩු තියෙද්ද දුන්නේ නඩු දායි කියන බලාපොරොත්තු ඇතිවනේ. දැන් ඒ නඩු තියෙද්ද අනුව ලංකාවේ ඉන්න හැම පුරවැසියෙකුටම නඩුවක් දාන්න පුළුවන්. අධිකරණය මේ මූලික අයිතිවාසිකම් පෙත්සකලින් යට කරන්න පුළුවන්. නෑ අපි දැන් අනිත් පක්ෂෙත් එක්ක සාකච්ඡා කරන් යනවා. අපි ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න අපි කටයුතු කරනවා. මොක සම්බන්ධද? නැති ඒ අයනි අපේ මතේ තමයි. මොකද ඇත්ත වශයෙන්ම මානව හිමිකම් චෝදනා තියෙන කිරෙක්නේ මේ තන්ත්‍රයට පත් වෙලා තියෙන්නේ. මොකද පිරිසිදු චක්තියක් ඕනේ පොලිස්පති කිව්වාම. පෞද්ගලික තරහක් නෑ. නමුත් ආදර්ශයක් දෙන්න ඕනේ.
නීතිය ක්‍රියාත්මක කරන අය ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්න ඕන. නීතිය කඩරයට ඒ ආදර්ශය දෙන්න බෑනේ. මොකද පසුගිය කාලේ ඇති වෙච්ච සිද්ධිය අපි දැක්කනේ. පැහැදිලිව ඕකේදී ඕකේදී මෛත්‍රීපාල ජනාධිපතිතුමත් කෙරුවානේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එතුමාගේ අන්තිම කාලේ ඕ වැඩේ පටන් ගත්තානේ මේක අලුත් දෙයක් නෙමෙයිනේ ජාතික ආරක්ෂාව පොලිසියට අයිති නෑ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ජාතික ආරක්ෂාව පොලිසියේ කාර්යභාරයක් නෙවෙයි ජාතික ආරක්ෂාව අයිති ත්‍රිවිධ ආයුධවලට පොලිසියට ජාතික ආරක්ෂාව අයිති නෑ ඒක ඒක තමයි දැන් ඕගොල්ලෝ මේක පටලවගන්නේ පොලිසියට ජාතික ආරක්ෂාව මේ 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 වකිවන්නේ ජාතික ආරක්ෂාව කියන එක එකක් පොලිස් අයිතිවාසිකම් පොලිසිය පොලිසියට මැදිහත් වෙන්න පුළුවන් අයිතිවාසිකම් කියන්නේ තව එකක් ඒකයි මම කියන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වක්කීම පොලිසියට නෑ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන 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 හමුදාවෙක් කෙනෙක්ගෙන් අහන්නකෝ ඒක පොලිසියගේ ජේෂ්ඨයෙක්ගෙන් අහන්නකෝ පොලිසියට තියෙන සිවිල් කටයුතු සිවිල් කටයුතු ඔය පාතාල මර්ධණයට ඔය කුඩු ඇල්ලීම අපි 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 ඒක නරකයි කියන්නේ නමුත් ඔක කලින් සිද්ධ වෙලා තියෙනවා මං කලින් කිව්වේ මෛත්‍රීපාල සීසෙන් ජනාධිපති කාර්යයට ඔක තිබුණා ඉතින් පාතාල මර්ධණය කිරීම හොඳයි අපි ඒක මෙච්චරකල් ලොකු රූපිකයි වැරද්ද මෙච්චරකල් ලොකු රූපිකයි වැරද්ද අපිට ප්‍රශ්නයක් නැහැ අපිට කවුරු ඉල්ලුවත් අපිට ප්‍රශ්නයක් නැහැ අපේ යස්පයා රෙඩි අපි අපි ගව් ගානක් තියලා දිනනවා අපි ගව් ගානක් තියලා දිනනවා අපි ලංකාපුරා යනවානේ අපි දන්නවනේ තත්ත්වය එහෙම මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් හදිස්සියේ පොලිස් පරිතුමා ඉවත් නැකරලා ඔබතුමාලාගේ කියන්නේ සමජිත ආණ්ඩුවක් අවුත් තේම ඉගෙන ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. අනිවාර්යෙන්ම අපිට ඕන පිරිසිදු කෙනෙක්. අපිට ඕන ආදර්ශමත් චරිතයක්. අර කලින් හිටියනේ පොලිස් පරිතුමා මම නම් කියන්න ඕනේ නැහැ. කිසිම චෝදනාවක් නැති. ඒ අයට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හැදෙලින්නේ බෑ අනිත් අය හදන්න.